න පින්වත් ඔබ හැම දෙෙනනාටම. සදහම් අවබෝධයෙන් යුතුව ඔබට ඔබගේ ජීවිත්තාවබෝධය සක්කසාගනු රිසියෙන් ඔබට මගකයා දෙන බෞද්ධ්‍යහාරූපවාහිනිය සුපින්වත් ඔබ වෙත සංනිවේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. එවු තෙස්සා සිදුකලා වූ ගෞරුවනිී ආරාධනාවෙන් දම් සභහා මණ්ඩ පේවෙත වැඩම කරන්නට යෙදුණු පින්වත්ස්වාමීන් වහන්සේ පූජනීය කෝරලයා ගම සරණ තිස්ස ගෞරෝණය පින්වත්ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම පළමුුවෙන් සාදුනදනංවා නමස්කාරපූරකව පෙළිකනිමෝ සාධූ සාතුූසාතුෝ සද්ධර්ම දේශනාවෙන්ුවෙන් පින්බර දායකත්වේ ලබා දෙමින් අද දවසේ කටයුතු කරන්නේ පන්නිපිටේ පදිංචි චන්ද්‍රාමාලනයේ මහත්මය ප්‍රධාන එම පවුලේ පින්වත් පිරිස. නමුෝතස්ස බදවෙතු වරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්සෙ දස බල දරස්ස කතු වීසාර්්‍ය විසාරෙදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිස්සරස්සෙ ධම්මරායස්සෙ ධම්මසාමිස. තතාාගතස්සෙ සබ්බ්nnyුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ බගවෙතු අරහතු සබ්බදම්මිසු අපටිහතඥානචාරස්සෙ දස බලදරස්සෙ චතුවීසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සතුුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබ්බ්්‍යුණු සම්මා සම්බුද්ධස්සෙ නමුෝතස්ස බගවෙතු වරහතු සබ්බ දම්මිසු අප පටිහතඥාන චාරස්ස දස බලදරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්සෙ සබ සත්තුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස ස්බ්nnyුණු. සම්මාසම්බුද්ධස්ස සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානන් වෙන්නේ ලොවතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ඌශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන. දේශනාගත ධර්මය මනාවශ්‍රවනය කරලා මෙලව ජීවිතයේ සෝපත් කරගෙන පරලොෝ ජීවිතයේ සුගතිගාමී කරගෙන, ප්‍රාර්ථනා කරන බෝධී සැපසහිත ප්‍රතිපදාවෙන් අමාමහනිවනින් සැන සෙල්ල මේ කුසලකරමයේ හේතු වාසනාවේවා කියන ප්‍රාර්ථනාව ඇතුවයි. ධර්මශ්‍රවනය කරන හැම කෙනෙක්ම එවන් උතුම් මහත් බලාපොරොත්තුවක් පෙරදරි කරගෙන බනාහන එක වටින බව, අනීවරණ සූතරයට දේශනාකොට වදාලා. අනීවරණ සූත්‍රයට අනුව භාගිතුන් වහන්සේ දේශනා කළේ. මේ ධර්ම දේශනාව ශ්‍රවනය කරන අතරතුරදීම මාගේ පංචනීවරණ ධර්මයන් යටපත්වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩී දියුණවේවා මේ දේශනාව අතරතුරදීම මටඋතු මාර්ගයක් පලයක් අවබෝධ වේවා කෙන සිතින් යුක්තවම ධර්මශි්‍රවනය කරන්න කියලා. පෙනතින ඒ බලාපොරොත්තුව ප්‍රාර්ථනාව මුදුන් පත්කර ගැනීම උදෙසාම මනාව සත්් ධර්මශ්‍රවනය කරමු පිනතුනි මේ දිනවල අපිසාකච්ඡා කරුණු ලැබූයේ මෙම ධර්මදේශනා මාලාව තුළ මජුමනිකාහි සඳහංවන විතක්ක සන්ඨානකෙන සූත්‍ර දේශනාව. මේ දේශනාව සූත්‍රයේ පාදක කරගෙන ධර්මදේශනා හතරක් මේ වෙනකොට සිද්ධ කලා. විතක්ක සන්ටාන සූත්‍රයේ ඇසුරු කරගෙන සිදුකෙරෙන අවසාන ධර්ම දේශනාවයි මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අකුසලයෙන් ඈත්තෙන්ඩ අකුසලේ දුරුකරගණ්ඩ බලාපොරොත්තු වෙන අය ඒ අකුසලේ මැඩගණ්ඩ කොහොමද කටයුතු කළ යුත්තේ. විශේෂයෙන් භාවනා වඩන භික්‍ෂුව තමන්ගේ මූල කර්මස්ථානය මෙනෙහි කරමෙන් ඉන්න අතරතුර උපදින අකුසල් සිත මැඩගන්න කොහොමද කියන කාරණාව තමයි මෙ සූත්‍රයෙන් දේශනාකොට වදාලි. කාරණා පහක් භාගිතුන් වහන්සේ දේශනා කළා කාරණා දෙකක් සම්පූර්ණයෙන් සාකච්ඡා කරල ඉවර කළා. තුන්වෙනි කාරණාව හතරවෙනි ධර්ම දේශනාව ටිකක් සාකච්ඡා කලාා. අප කාරණාව මෙෙනෙහි කරලා එතනින් ඉදිරියට ධර්ම දේශනාව සිදුකරමු හිතේ උපදින අකුසල විතරකයන් මැඩ පවත්වන හතරවෙනි කාරණාව හැටියට භාගිත වහසසි දේශනා කොට වදාලි යම් කිසි කාරණාවක් දැකල ඒ කාරණාව පදනම් කරගෙන රාගය, දේශයක් මෝහයක් ද අකුසල කර්මයක් හට ගන්නව නන් ඒ අකුසලකර්මය හටගන්න එක නැති කරන්න ඒ කාරණාවදිහා බලන්න එපා කියල දේශනා කළා. පැහැදිලි කළා යම් ඇස්තියෙන පුද්ගලේ තමන්ගේ ඇස් දෙක ඉස්සර හට තමන් අකමැති දෙයක් මොුණ ගැහුණොත් අකමැති දෙයක් මොුණගෙහිච්ච ගමම්ම කරන්නේ ඒ අක්කමැති දේදිහා බලන එක නතර කරනවා. එක්කෝ අහක බලාගන්නව ඒම නැත්තන් ඇස්පයා ගන්න. අන්න ඒ වගේ මේ අකුසල චෛතසිකයේ සිතට ඇතුල් වෙනවත් එක්කමඒ අකුසලය උපන්නෙ මොන හේතුව නිසාද උපදින්නේ මොනකාරණාව නිසාද ආං ඒ කාරණාව මෙනෙ හිනුකරයින්න කියලයි දේශනා කරලා තියන්. පැදිලි කළලා මූල කර්මස්ථානයේ අරගෙන ඉන්න වෙලාවිට අකුසල විතර්කයක් ඉපදුනහම ඒ අකුශල විතර්කයේ මෙනෙහි නොකරම ඉඳල නැති කර ගන්ඩු උත්සාහ කරන්න කියලා නැවත කර්මස්ථානයට එන්ඩ කියල සඳහන් කරන්න අකුසලය මගහැරලමයි එහෙම නං මෙනෙහි නොකර ඉඳලත් ඒ අකුසල විතාර්කයේ මැඩගණ්ඩ බැරි වුුණොත් නැවත මොකද්ද යොදාගන්න උපක්‍රමේ අපි එතෙන්ට එනකන් හතරවිනි ධර්ම දේශනාව සාකච්ඡයක් කළා නැවත යොදාගන්න උපක්‍රමේ තමයි තමන්ට පාඩන් තියන සූත්‍රදේශනාව පිරිත් සූත්‍රයක් වේවා පිටකේ තියෙන සූත්‍රයක් වේවා මේවාගේ දේශනාවක් අරගෙන හයියෙන් හඬ නගල කියවඩකිවා මේ අගුසල විතර්කයෙන් බැහැරවෙන් එතකොට තමන්ගේ හිත ඒකාරණාවට යොමුවෙච්ච නිසා මතක්වෙන අකුසල නිමිත්ත අමතක කරන්න පහසුයි එහෙම නැත්තං දේශනා කළා තමන් ළඟ තියෙනවන බුදුගුණ දහම්ගුණ සඟගුණ අන්තර්ගත වෙච්ච කිසියම් පොතා ආං ඒ පොතා අරගෙන තුනුරුවන් ගුණ සජ්්‍යායනා කරන්්ි කළ දේශනා කළ එතකොට අරකුසල විතර්කය අමතක වෙලා යනවා දැන් මේ භාවනා කර කර ඉන්න ගමන් තමයි මේ අකුසල විතර්කයේ පහළ වෙන්නේ එතකොට භාවනා කරන කර්මස්ථානයෙන් සම්පූර්ණයෙන් අයින් වෙනවා. ද අක්කුසල විතරකයක් හිත ඇතුලි පැනනගෙන කොට හිතට සමාධියකට යන්ඩ බෑනි එනිසා මූලකර්මස්ථානය එතන නතර කරනවා. නතර කරලා මේ ඇතිවුණ රෝගයට පිළියම් කරනවා පිළියම් කරලා අපු මූලකර්මස්ථානයට ගිහිල්ල කාරණාව දවුට් කරවා. එ පිළියමක් හැටියට තමයි මේ තුනුරුවන් ගුණ සජ්‍යහයිනා කරකර මේ අත්හරින්ද උත්සාහ කරන්න ට සඳහළා එහෙමත් බැරිනම් තැ කරුණු කීපයක් සඳහන් කලානි මුලින් සඳහන් කළා සූත්‍ර දේශනාවක් කියවන්නේ එහෙම නැත්තං තුනුරුවන්ගේ ගුණ අන්තර්ගත පොතක් තියෙනවන එ තුනුරුවන් ගුණේ හඬනගල කියවන්න ඒක්‍රම දෙකෙන්ම බැරිවුණුත් සඳහන් කළා එදිනෙදා කටයුතුවලට ගන්න බාණ්ඩ තමන්ගේ උපකරන මේ දේවල් දිහා බලන්න්න කියලා සාමාන්‍යෙන් ඉන්න තැන එදිනෙදා අපි ප්‍රයෝජනයට ගන්න දේවල් තියෙනවා ඉදල්ල කොස්ස ගිනි දල්වන දරලී සමහරලාට උදැල්ලා ්‍රේක්කයක් මේ අදී එදිනෙදා පරිහරණයට ගන්න දේවල් දෙව දිහා බල නොම මේ උදැල්ල මේ රේක්කයක් මේ ඉදලා මේ කොස්ස මේ පුටුව ඒවා ගේවාගේ බාන්්ඩ ගැන මෙනෙහි කරන්න කිවවා. එහෙම මෙනෙහිකරන කොට උසලෙන් මෙදෙන්න්න පුළුවන් වී කියලා. ඒ ක්‍රමයටත් බැරුවගියොත් තමන් ළඟතියෙන පිරිකර ඇදෑද ඇද ඇත බලන්ඩ කිවා. දෙතවට හිතයන් ඒකටනේ අරකුසලේ මෙනෙහිකරන එක නතර කරන්න මේ හැල්. කොඩ මන්ඟග න පිර දල බලන්නකි හම. එදන සඳහන් කළ මේ තියන පාත්‍රය මේ තියන පාත්‍ර දාන තවිකය මේ තියන්නේ දැලිපිහිය මේ තියන්නේ දැලිපිහිය බාලන කොපුව මේ තියන්නේ දැලිපි මෝහත් කරන හම්කඩ මේ තියෙන්නේ දැලිපිහිය මෝහත්න තෙල්වක්කරන තෙල් ගල මේ ආදි වශයෙන් ඒ ඒ උපකරන දිහා බල ඇදෑදෑදෑද වෙන්කර කර වෙන්කරර නැවත නැවත එව්වා අදිහා බලබල මෙනෙහිකරකර ඉන්නකොට අර අකුසලය ඉපදිච්ච සිත ක්‍රමක්‍රමෙන් අමතක වෙලා යන මේ ක්‍රමේ පාවිච්චි කරන්න කියල මේවාම කෞුද දේශනා කරන්නේ මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිරිදේශනා කරපු කරුණු අකුසල් සිත මැඩගන්ට පිනතිනේ එක්කෝ එළඹුණ අකුසල විතර්කය මෙෙහි නොකර ඉන්න කියල සඳහන් කළා එහෙම බැරිනං ඉගෙනගත්ත ධර්මකරුණක් එහම නැත්තං සූත්‍රය මොනම හෝ ධම්ම පදයක් මෙනෙහි කරන්න කියල සඳහන් කළා එහෙමත් නැත්තං එදිනෙදා පරිහරණය කරන උපකරන ඒ දිහා බලන්ඩ් එහෙමත් නැත්තං තමන් ළඟතියෙන පරිෂ්කාරාදිය ඇදලා නැවත නැවත ඒවා දිහා බලබල ඒව ගොඩ ගහන් අස් කරන්න කියලා කිවා එතිකට අරකාරණාව මගැහැරිලේ ඇයි කියලා එහෙමත් නැත්තං මේ එදින එදා පරිහරණයට ගන්න භාණ්ඩත් බලලා මේ දේවල්ලත් බැරිවුුණුත් තමන්ගේ සිවර ඉරිලනන් එදිකට්ටක් අරගෙනඒ සිවර මහන්ඩ පටන් ගැන්ඩ කිව්වා එතකොට දැන් මෙ මහාන ක්‍රියාව සම්බන්ධයන්නේ හිත යොමුේලා තියෙන්නේ එතකොට මේ ඉරිච තැන මහලා ඉවරවෙනකොට අකුසර ජෛතසිගේ අකුසල් ලිපදිච්ච කාරණාව අමතක වෙලාය. මේ මේ ක්‍රම ඔස්සේ තමන්ගේ හිත අකුසලයට යොමේන එක නවත්තකන්න දේශනා කළා මේ අනුගමනය කරන ක්‍රමය හරියට අහක බලනවාවාගේ වැඩක් කියල අක්කමැති දෙයින් අහක බලනවාගේ වැඩක්. ඊලඟට සඳහන් කලා පැරැණි පණ්ඩිතියෝ. අතීත ප්‍රඥාවන්තිවූ අලුතිෙන් ගොඩ නැගිලි හද්දිත් විතර්ක නැති කලා කියලා අකුසල විතර්ක නැති කලා අලුතිෙන් ගොඩ නැගිලි හදනකොට ඒ කොහොමද ගෙල උද අහරණයක් දක් කොලා තියනවා තිස්ස කියලා සාමනේරයන් වහන්සටම මෙ අපේ ලංකාවි කතාව අට්ට කතා විසඳහන් කරන තිස්ස කියන සාමනේර භික්ෂුව තිස්සම හාරාමි තමයි වැඩයින්නේ උන්වහසේ තරුණ වයසි ශාසනික ජීවිතය පිළිබඳව කලකිරෙනවා. කලකිල ගෙදර ඇන්ඩ හිතෙනවා සිවුරුවරින්ට හිතෙනෝ. එති කාටවත් නොකිය සිවුරුවරල ගනෑ. මොද අපි මේ සූත්‍රයේ මුලින් සඳහන් කළ තමන්ගේ හිතට අකුසල චෛතසිකයක් අව. ආචාර්වරයලඟට උපාද්‍යවරයලළට යන්නඩ ගිහිල කියන්න කියලා එහෙම විසඳුමක් හම්බු නැත්තන් ගෙඩිය ගහලා සංඝයා රැස්කරවලා සංඝයාට කියන්නෙ කිව මට මෙහෙම අකුසල කරමයක් අගුසල සිතක් පහල වෙලා තියෙනවා මං කොහොම දෙ මේකින් මිදෙන්න්නේ කියන එහෙම ආහල අකුසලයෙන් මිදෙන්ට කියලා මුල් දේශනාවක අපිියෝ කාරණාව පැහැදිලි කළා එන මෙතන සඳහන්කරනවා දැන් තිස්ස හාමුදුරුවන්ට සිවරුුවරන්ඩ හිතිලනි එනම් මේක ලොකු හාමුදුරුවන්ට කියලා බෑ කීවොත් මට යන් දෙන එකක් නෑ එහෙම හිතලා හාමුදු තනියමම සිවරුවරල ගී නෑ ලොකු හාමුදුරුගාවට ගියා ගීල කීව ස්වාමීනී මට මෙහෙම කල කිරීමක් තියෙනවා මට සිවරුුවරල යන්්ඩෝනේ අතීත පණ්ඩිතයු ගොඩ නැගිල හද. විතර්ක සමනය කලා කියලන අපි කීවි එතකොට තිස්ස හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවූ මේ පොඩි හාමුදුරුවෝ කියන කතාව මොකක්ද කියලවත් ඇහුවේ නැ. ලොකො හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ට කියන අසාමනේර මේ කාලේ අපිඉන්න විහාරයේ නාන පැන් දුරුවලයි. එකැනේ ඇඟපත සෝදගණන්ඩ ජලය අඩුයි ඒහින්ද මම ගෙනහිල්ලා සිතුල් පව්වට ඇරලවන්ඩ කියලා දැන් තමන්ගේ කාරණාව වෙන එකක් ඒත් දැන් ගුරුහාමුදුරුව වෙන කතාවක් කීවන්නේ මව සිතුල් පව්වට ඇරලවඩ කියලා එතුකට මේ ඇත්තටම කීකරු ශිෂ්‍යයෝ දැන් ගුරුහාමුදුරුවෝ සිතුල් පව්වට ඇරලන්ඩ තියෙන නිසා අරසිවරුවරන හිත මදකට පාලනය කරගෙන දැන් සිතුල් පවට වඩිනෝ සිතුල් පව්වට වැඩිය හම. ග හාමුදුරු කියවා සාමනහේරය මේ විහාරතියන මේ ඔක්කෝම කුටි සාංගීකයි පෞද්ගෙලික කුටියක් වෙනම හදන්න කියලා දැම ගෙදරයන්ඩහන් ආපු හාමුදුරන්ට කියයි වෙනම කුටියක් හදන්න තනියම හදඩුවනේ තැගුන් හස තනියම මැටිකපල තනියම කනු හොයාගෙනැවිල්ල වහලට උමං ආදිය සකසලා කියලා. මේ සියල්ලම සකස් කරෙන දැන් මැටි යනාගෙන ගෙපොල හදාගෙන කනු හිතවගෙන තනය මදැන් කුටිය හදනවා. කුටිය හදන වෙලාවේ ලොකු හාමුදුරුව මතක් කරනවා සාමනේරය. දැන් මේ වෙලාවේ යම් ධර්මකාරණා කටපාඩන් කරන එක වටිනෝ. ඒ බොහොම හොඳයි. වච්චනයෙන් වෙන අකුසලයන් වලක්ව ගන්ඩයි මේ කියන්නේ. ස ඒ නිසා සංයුත්ත නිකාය කටපාඩන් කරන්න කියලා කියනවා. කුටියත් හදනව සංයුක්ත නිකායත් කටපාඩන් කරනවා. කුටිය හැදීමේ කටයුත්තට හිතයොමු කරපු නිසා කයෙන් වඩ තිබුනනං අකුසල කරමය දැන් එවුවගින් ඇත්තවෙලා යීඉන්නේ. සංයුක්ත නිකාය කටපාඩන් කරන නිසා වචනයෙන් වැඩ තිබුන නං අකුසල කරමය එව්වගෙන් ඇත්වෙ ලයි තියෙන්නේ ඇ ධර්මයන කටපාඩ කරන්න දැ මේ මහා ප්‍රාගියම කටයුතු කරලා තියෙන හැටි ඒකාරණාව එහෙම දක්වලා උන්වහසිර සඳහන් කළා තේජෝකසිනයත් වඩන්ට කියලා ද සංයුක්ත නිකායත් කටපාඩන් කරනවා තේජෝකසිනයත් වඩනවක් කුටියත් හදනවා දැන් මෙහෙම යනකොට කුටිය වැඩ ඉවර වෙනවා ටිය වැඩ ඉවරවෙනකොට සංයුක්ත නිකායත් කටපාඩැන් වෙලා යරයි. කර්මස්ථානයක් දැන් ආර්පනා මට්ටමට වැඩිලා ද තේජුකසිනේ වඩනවානේ දැන් අර්පනා මට්ටමට දියුණු වෙලා කර්මස්ථානය. මොකද මේ ආර්පනා මට්ටමට වැඩිල කියල කියන්නේ. අර්පනා මට්ටමේ ඉන්නවා කියල කියන්නේ දිහානය ළඟ හැසිරෙනවා කියලා. තාම දිහානයක් ලැබිල නෑ නමුත් දැන් දිහානයක් ලැබෙන්ඩ අපි කැනෙ ඔන්න මෙන්න වගේ කියලා ආං ඒවාගේ තැනක ඉන්නවර් තමයි ැන මේ අර්පනා මට්ටම කියලා නැගතුර කර්මස්ථානයත් අර්පනාමට්ටම දෙවුණේලා සංයුත්ත නිකායත් කටපාඩා දැමි සිවරුුවරන්ඩ හාමුදුරු ගිහල ගුරු හාමුදුරන් සඳහන් කලා ස්වාමීනි කුටියී වැඩයිවරයි එන වැඩ ඉන්න කියලා එඩසසි මතක් කරනවා සාමනේරය මේ කුටය හදන්ඩ තනියමම වහන්සේනය ඔබ මසගාන කැන්්ඩේ තිනෙ. ඔබම තමයි තනියමම මහන්සිවෙ. එේහින්දා ඔබම ඔය කුටිය වැඩයින්න කියලා. දැගෙනක් උනහසි දැන් කුටි වැඩඉන්න. කර්මස්ථානයයක් වැඩිල තමන් හදාපු අලුත් කුටිය ඇතුළෙම උවහස රහත්වෙෙනවා. රහත්වෙලා එතනම පිරිනුවම් පෑව කල සඳහන් කරනවා. ඒ ධාතුන් වහන්සේ ලාරගෙන. චෛත්‍යයක් නිර්මාණය කරපු බව සඳහන් කරනවා. බාඩකු තමන්ලඟට ආව වෙන කාරණාව අ හඩ. නමුත් ගුරුහාමුදුරුව යොමුකෙරව හිතාපු නැති පැත්තකට අන්තිමට තමන්ට ලැබුණ වාසනාව සංසාරෙන්ම එතරටයන්ට. මහා ප්‍රාගිනෝළඟ හිටියහම අපිට ලැබෙන ලාබයේ මේ පැහැදිලි කරන්නේ. එඒම නැතුවේ ද සිවරුව ර ග ානන්. ආයෙත් මේ සසරට මනේ බැහැගණ්ඩෝනිි එහන් ගොඩනැගිලි හද්දිත් ඥානවන්තයූ පණ්ඩිතියූ මේ විතාර්කයන් දුරු කරන්ඩ කටයුතු කරනවා කියල සඳහන් කළේ මෙන්න මේ කාරණාවත් එෙක්. එතකොට පින්නතුනි භාගිතු වහසේ සඳහන්කරපු කාරණාවට්ටකත වි සිහිපත් කරපු උදාහරණයක් තමයි අපි මේ සාකච්ඡා කරටයෙදනේ යට අමතරුව සිහිපත් කරනවා උපාධයන් වහන්සගේ ප්‍රඥාව නිසා සිවුරු අරන්න හිටිය කෙනෙක් සසරින් විදුුණ. අපි කතා කළ තුන්වෙනි ක්‍රමේයට උදාහරණ තමයි මේ දීර්ගව සාකච්ඡා කරන්න යෙතින. අකුසල චෛතසිකය උපදින දිහා බලන්න නැතුව ඇස් දෙක පියාගන්න කියල මුලින් සඳහන් කළා අකමැතිදීන් දකිින් ඩකමතින ැස් දෙ පියාගන්න. එහෙම නැත්තන් අහක බලන්ඩ කියල දෙවනි ක්‍රමයක් දේශනා කළා ඇස් දෙක පියාගන්නවා කියල කියන්නේ අකුසල විතර්කය මෙනෙහි නොකර ඉන්නවා කියන එකයි අපි දහවල එදි නිදා කටයුතු කරනකොට නොයෙක් දේවල් දැකපු දේවල් ගැන අකුසල් ලෙති වෙනවා. පස්සේ හුඟාක් දෙනා කරන්නේ විවේකීව නිදාගණ්ඩ ගිහිල්ල හරි දැකපු දේවල් මෙනෙහි කරනවා හරි සතුටින් වෙනහි කරන්නේ ඇැ ඒක රාගය දේශ සහිතයෝ මෙනෙහි කරනවා එක දවේශය මෝහයත් එක තියෙනවා භාගිතුන් වහසේ දේශනා කරන්නේ පුළුහන් තරන් ඒ මෙිනිෙහිවෙරෙනකත් හරින්ට අංකට කියනවා අකුස්්‍යල විතර්කයේ මෙනෙහි නොකරයින්ද අහක බලාගන්න ඒමනැත්න් වෙනත් කටයුත්තක යොදවනවා කියලා කියන්න ආකුබලනවා කියනෙ. ඇස්පිියා ගණ්ඩ අහක බල කියන කරුණු පැහැදිලි කළා. මෙන්න මේ ක්‍රම දෙකෙෙන්ම එමනැත්තං එක ක්‍රමයකින් හරි අකුසලයෙන් මිඳින්ද උත්සාහ කරන්නට. අහක බැලීමෙන් හෝ ඇස්පිා ගැනීමෙන් කියන කාරණා දෙකින් කෝක හරි අකුසලෙෙන් විදින්න් උත්සාක. අකුසල චෛතිසකේ මෙනෙහි නොකර ඉන්නවා කියන කාරණාවත් ආක බලනවා කියන කාරණාව. ඉළඟට පිනතින හතරවෙනි ක්‍රමයක් දේශනා කරනවා. හතරවෙනි ක්‍රමය තියෙන්නේ අකුසල විතර්කයන්ගේ මුල මෙනෙහි නොකරන්න කියල කියනවා කොයි විදිහද කියල සඳහන් කරනවා විතක්ල සන්ටානය මුල මම මෙහෙම දෙයක් හිතන්නේ ඇයි. මෙහෙම දෙයක් කරන්නේ ඇයි මෙහෙම දෙයක් හිතන්ඩ මට මුල්උනේ මොන කාරණාවද කියල ඉස්සල මුලයට මේ ඇඩ ක සඳහන් කළා. මේ අකුසලේගේ සිතුවෙල්ල ඇතිවෙන්ඩ ඉපදුන මූල කාරණාව කොතනද තියෙන්නේ කියන කාරණාවයි හිතන්ඩ කියන්. ඒක සඳහන් කළා දී ඇති උදාහරණයක් එක් පුරුෂයක් ඉතා වේගෙන් දුවනවා. වේගෙන් දුවපුමේ මනුස්සයා දැන් දුවන එක නතර කරලා හයියෙන් ඇවිදගෙන යනවා දුවන මනුස්සය හිතන මං මොකටද දුවන්නේ ද දුවන එක නවත්තල හයිියෙන් ඇවිදිනවා. හයියෙන් ඇවිදගෙන යන පුද්ගලය කල්පනා කරනවා මම මොකටද හයි එෙෙන් යන්නේ පට හිමින් යන්න පුළුවහන්නේ. දැන් එහෙම කල්පන කල යද හිම හිමින් ය ඊළඟට කල්පනා කරනවා මංමකොටද හිමිින් යන්නේ. පටපුළහන් හිටගනී ඉඩ. ද යන එක නතර කරලා හිටගනී ඉන්නවා. හිටගෙන ඉන්නකොට කල්පනා වෙනවා මොකටද මම් මේ හිටගෙන ඉන්නේ. හිටගෙන ඉන්නවට වඩා සැපයින ඉඳගෙනී ඉන්න එක. එහෙම එතල ඉඳගන්නවා. දැන් ඉඳගෙන ටික වෙලාවක් ඉඳල කල්පනා කරනවා. මංමකොද ඉඳගනින්නේ. මට පුළහන්නි නිදාගන්ඩ එහෙම හිතල තිකක් ඇලවෙනෝ දුවනවට වඩා පහසුයි හයිියෙන් හයිියෙන් යනයෙක් හයියෙන් යනවට වඩා පහසුයි හෙමිින් යනයෙක් හෙමිනුත් ඇවිදිනවට වඩා පහසුයි නතර වෙලා ඉන්නේෙ නතර වෙලා හිටගෙන ඉන්නවටත් වඩා පහසුයි ඉඳගෙන ඉන්න එක ඉඳගෙන ඉන්න වටත් වඩා පහසේ දැන් එහෙම හිතලා මෙයා දිගැරිලා ඉන්න. මේ කාරණාව විස්තර කරනා පින්නතිනි මේ විදිහට හිත හිතා සියුම් සියවුම් ඉරිියව්වල්ට මේ පුද්ගලය මාර්ුවීනවා. අන්න ඒ වගේ විතර්කයේ මුල හොයලා ඇත්තටම මොකට ද මම් මේක හිතන්නේ. විතර්කයේ මුල හොයලා ඒ මුල යි කරන්න කියලා කීවා අපි රාග සිතත් පහළ වනා කියලා දැන් රාග සිතත් විතරයි තියෙන්නේ කවදාවත් එතනින් එහාට කිසිම ක්‍රියාකාරකමකට යන්නේ ක්‍රියාකාරකමට නොගියට රාග සිත කියල කියන්නේ අකුසලයක් රාගසිත අකුසලයක් එහෙමට ක්‍රියාකාරකමකුත් නැතු සිතවෙලි මාත්‍රයෙන් විතරක් මොකට දකුසල් රැස් කරන්නේ මේ හිත හිතා ඉන්නේ එක තේරුමක් තියෙනවාද තේරුමක් නැත්තන් අකුසලයක් විතරක් මොකට හොයෙනවද කියන කාරණාවට ගිහිල්ලා එක අත්හරලදාට කියල මේ කියන්නේ මුල්ලම හොයාගෙනයන්ට ඇතන් තරහක් ඇතිවුණා මොකක් නිසාද තරහ ඇතිවුන්නේ මම තැනක තියාපු දෙයක් කෙනෙක් අරගෙන වෙන තැනකින් කියලා මම තියාපු තැන තිබුණේ නෑ කියල තමයි මේ මහා දේශයක් ඉපදිලා තියන්නේ ඇත්තරම ඒක මෙච්චරකේන්තිගණ්ඩ කතානොකරයින් රන්්ඩු සරුවල් කරන්ඩ ගහගණ්ඩ තරන් වටින දෙයක්ද කියල කල්පනා කරලා ආංේ විතර්කයෙන් විදෙන්න්න කියලා කියනවා මුලට ගිහිල්ල මුලින් මෙනෙහි කරන්නම කදම කිය ඉන්නතුනි මේ ක්‍රම හතර අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනකොට හතරවෙනි ක්‍රමයේදී අට්ටකතාව කියල තියෙනවා විතක්ක සංකාර සන්ටහනං කියල කාරණාව විතක්ක සංකාර සන්ටානං මේක නිතරම මෙනෙහි කරන්නඩ කියනවා මොකත් දෙතකොට මේ විතක්ක සංකාර සන්ටහනං කියල කියන්නේ මෙතන සංකාර කියල කියන්නේ ප්‍රත්තිය එහෙම නැත්තන්, අකුසල චෛතිසිකයට හේතුවන මූලකාරණාව එකට තමයි සංකාර කියල කෙල්තිෙන්. මේ විතාර්කයට මොකද්ද මූලකාරණය, රාගය එන මේ රාගෙ කොහොම ද ඇතිවෙන්නේ. මොන හේතුව නිසා ද ඇතිවෙන්නේ. කුමන කරුණක් නිසා. මුලින් මතක් කළා එම වුණොත් අසුභහිටයන් රාගය හිතට දැඩිසේ වද දෙනව නම් අසුභහිටයන්ට අසුභ භාවනාව තමයි රාගය ප්‍රහීණය කරන්න තින් හොඳම හොඳම ක්‍රමේ එන්නම රාගයේ දේශයේ මෝහයේ නැති කරඩ භාගිතන් වහන්සේ සඳහන්කරපු මුල් කරුණු ටික මුලින් සාකච්ඡා කළ ්‍රාගයේ නැති කරන්න නැතන් ගින්නක් තමයි උදාහර නිර පෙන්න්නේ. ගින්නක් නිමන්්ඩ ක්‍රම කීපයක් යොදන්න පුළුවන්. ගිනිගන්න තැනට තෙත අතුදාල ගින්න නිමන්නත් පුළුවන්. ගිනිගන්න තැනට පස්දාලා ගින්න නිමන්ඩත් පුළුවන්. හැබැයි ඔය ක්‍රම දෙකෙෙන්ම තැන්තැන්ගොල චුට්ට චුට්ට ඉහරි ගිඳර ඉතුරුවෙන්ට පුළුවන්. එහෙම නෙවයි වතුර දැම්ම. කිසි තැනක ඉතිර වෙන්නේ සම්පූර්ණයෙන්ම ගින්න විනාසම වෙලායනවා. ආංගේවාගේ තමයි රාගය ඇති වුණොත් නැති කරගන්ඩ තවක්‍රම පාවිච්ි කරණ්ඩ පුළුහන් නමුත් අසුභභාවනාව රාගය දුරු කරන්ඩ තියනෙන හොඳම ක්‍රමයයි ගින්න නිිමණ්ඩ ජලය වැැක්කිරු හා සමානයි රාගයට අසුභ භාවනාව. එයින්ද මෙතන සඳහන් කරනවා මූල කාරණාව රාගයේ ඇතිවෙනවනං මොකටද මේ රාගයේ ඇතිවෙන්නේ මේක මේ රාගයේ ඇතිවට තරන් කරුණක් ද සමහර කෙනෙකුට ඇඳුමක් දිහා බල ත්‍රාගය උපදිනවා. සමහර කෙනෙකුට කෙනෙක් ගෙදරට ඇවිල්ල ගියා කියල කීවත් දවේශය උපදිනවා. ඇති මේ ඇඳුමක් දිහා බල්ල එක මේ රාගය උපදවඩ තරන් දෙයක් ද මේ ඇඳුම. අහල් මොනුසයා ගෙදර ඇවිල්ල ගියා කියල කියන්නේෙ මට කේන්ති ගණ්ඩ තරන් දෙයක් ද කියලා මූල කාරණාවට ගිහිල්ල එක දුරු කර ගණ්ට කියනවා. භික්‍ෂූන් වහන්සේ නමක් නං මෙන්න මෙච්චර සිල්පද ප්‍රමාණයක් ආරක්‍ෂා කරට මං පොරොන්දු වෙලා ඉන්නවා. ගිහිපර්ශවය නං නිත්‍යසීලය පන්සිල්. සාමනේර ස්වාමින්න් වහන්සේ නමකගේ නිත්‍යසීලය සාමනේර දසීලේ තන සිිල්පද දහයක් තියෙනවා. දිවි හිමියෙන් මේ සිල්පද ආරක්ෂා කරනවා කියලා පොරුන්දුවක් දීලයි තියෙන්නේ. දෙනක් සඳහන් කරනවා මෙච්චර සිල්පද ප්‍රමාණයක් රකිනව කියලා මම් පොරුන්දු වෙලායි ඉන්නේ. මම ආරක්ෂා කරන්න පොරුන්දු උන මෙසිල්පද ප්‍රමාණය මේ තරන් වටිනවා. මේ සිල්පා ආරක්ෂා කරන එක ඒත් තරම්ම වටිනවා කියලා සිල්රැකීමේ ගුණය දන්න කෙනා හොඳට දන්නෝ ජීවිතේම කැප කරලා සිල්රකින්න පොරුන්දු විච්ච මම ඒ රකින සීලේ කඩන්්ඩ තරන් වටිනවද කියලා හිතණඩුවනේ රාගසිතක් අරගෙන මේ රකින සසර පුරා මට සුවයක් උදා කරලා දෙන්න මතු සංසාර ජීවිතයේ නිවන් දකිනතුරු සැපවත් කරන මේ මහා උතුම් සීලයේ කඩන්ඩ වටිනවද. පිනතුි මේක ඕන කෙනෙකුට එකතු කරගන්න පුළුවන්. භාගිතුන් වහසේ දේශනා කළේ සුළු සැපය අත්හරින්න කියලා. මද සැපය අත්හරින්ඩ. මහත් වූ සැපයක් බලාපොරොත්තුවෙනවනන් කෙනෙක් සුළු සැපය අත්හරන්න කිවවා. පොඩි ළමි. සෙල්ලං කරන්න ගොඩාක් හැමතියි සෙල්ලන් කරනවා කියන එක ළමයට සැපය හැබ සෙල්ලං කරන එක නතර කරලා පාඩන් කරනවා ඉගෙනගන්නවා පන්තියනවා කියනෙක ළමයට දුක නමුත් සෙල්ලං කරන්ඩ දිග කාලයක් තියෙනවද අවුරුදු දාහත අවුරුදු දහටක් විදර සෙල්ලමෙන් ගත කරයි ීට පස්සෙ ටික ටික ජීවිතය වගකීමේවා. තාමත් අම්මගින් තාත්තකෙන් සල්ලිල්ලඩ බෑ. මට කියල කියීක් හරි අතේ තියෙන්ඩ ඕන කියල හිතනවා. ඔය වයසරෙනකොට ළමයි මොනවහරි හම්බ කරන්න යොමු වෙනවා හුඟක්කයි. දැ සෙල්ලංකරපු කාලීවරයි දැ යම කම්භ කරගන්නට ඕනේ. හැබ ඒ අවුරුදු දාහතක් දහටක් වෙනකන් සතුටුුණනි. තවලමේ ඒ සෙල්ලං කරන වයිස පැත්තකතියලා. හොඳට ඉගන ගත්තා ඒගනගන අවුරදු විසි පහක් විසිහයක් විතර වෙනකොට දොස්තර මහත්තයෙක් වෙලා. ඉංජිනේ රුමහත්තයෙක් වෙලා ලොකු පඩියක් ගන්න කෙනෙක් වෙලා. තැඟයා හොඳ වාහනයක් කරගන හොඳ ගෙයක් හදාගෙන බොහොම සැපසේ ගමන් බිමං ගැන වජීීමත් වෙනවා. සෙල්ලන් කරකර හිටපු කෙනා ඉතාම දුකසේ දැන් ගස්වල ගෙඩි කඩනවා. ආාරවල් වල වේලි ේලි වැඩ කරනවා හෙන්ගොල කුඹුරුවල දුක් විඳනවා අවුරදු හැටක් හැත්තාවක් ජීවත් වෙනවානන් අවුරුදු දාහතක් විතර විනෝද වෙලා ඊට වඩා වැඩිකාලයක් දුක්විදිනවා. ඉගනගත්ත කෙනා අවුරදු විශ්සක් විසිපහක් ලොකු කැපකිරීමක් කරලා. අවුරුදු හතලියයක් අතලි පහක්. ැවත් ජීතයක් ඇත කරනවා. මද සැපය අත්හරින් මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙනවන මේක ජීවිතය හොඳ ආදර්ශපාටය කෙනෙක් වැරදි කාම සේවනයට යනවා. ඔහු ඉතාම පොඩි වෙලාවකට සැපයක් හොේනෝ නමුත් ප්‍රතිඵලිය අවුරුදු කෝටි ගානක් ලෝකුඹු නිරේවල් වල ඉඳලා කටුයිඹුල් නිරේවල්ල ඉදලා තවත් මහ භායාරණක නිරේවල් වල දුක්විඳනවා. විනාඩි පහළවක විශ්සක සතුටක් හොයන්ට ගිහිල්ල අවුරුදු කෝටියානක් දුක්විදිනවා. ඇද මේ භිච්චිවත් හිතන්නේ එකයි සිල්පදී බොහෝම වටිනවා ජීවිත පරිත්‍යයාගෙන් රකින මේ සීලය කොච්චර යහපත්ද ඒ සීලය බිඳලා ලබාගණ්ඩ වටිනොවද මේරාගේ මේ දවේශයේ වටිනවද අන්න එහෙම හිතලා සිත ඉවත් කර ගඩ කියල සඳහන් කළේ යම් සතෙකුට මේ වෙලාවේ අපිට ගහන්ඩ හිතෙනෝ මරන්ඩ හිතෙනෝ ඉතැන්ක මදුරුවක් අනෝ කියලා මදුරුවට ගැහුව කිය ලිට ලොකු ලාභයක් නෑන එකක් මැරු හම අය කවදාවත් මදුරූකන් නැත්තං පොඩ්ලාභයක් තියෙනවා නමුත් මේක මටලා ඉරීමට තවයිකික් වහනුවනි දිහිනල් ලොකු ලාභයක් නෑ නමුත් එකෙක් තැලුවහම සංසාරයේ සිය දහස් ගනන් වාරවල අපිට තැලිල මැරෙන්ඩ වෙනවා. එතකොට ඒක මහා භයානක තත්තකට යනවා. අන්න එහෙම හිතන්ඩ කියල සඳහන් කරනවා. එච්චර සසර තැලිතැලි මැරෙන්ඩ වෙනව නං මේ සතා තලන එක වටිනවද. වෙන ඒක වටින්නේ නැතිකාරණාව. සමහර වෙලාවක සඳහන් කලා කූඹිවාගේ සත්තු සමරලාට ෆරෑම් පිටින්ඉෙන්වා අපි ලොකූ වතුර බාල්ධියයක් ගැනල්ලා ඒ වත්‍ර බාල් ධහර නකූබි ක්කෝමි තෙෙන් ගහගෙන යන් හමට ගිහිල්ල වැටින්නේෙත් මහාවතුරුකට හිතාමතා නී වැඩි කළේ ඇපි ඉති සංසාහර නෑදෑයුත් එක්කම සිය ගනන් දහස් ගනන් වාරවල ඔය ගම්වතුරවල්වාගේගේ අහුවෙලා දුක්වෙදින්ද හේතුවෙන රනාවක් වෙන්න පුළුවන් නමුත්තර ගූමිටික යනකං ඉවසන්ඩ පුළුවන් උරාණ කමට විනාි පහලක් ස්ක්ක මට ඉගොල තිෙන අඉංගලා යයි ඒක ඉවස්වානං කොච්චරලාභයක්ද ආං එහෙම් කාරණා ගැන විශේෂයෙන් හිතන්ට කියලා කියනවා. ඊලඟට පිනතිනේ එකට උදාහරණෙකුත් තියෙනවනේ විඩුඩ බරජ්ජුරු අපි පිනතු හල තියෙන. සාක්‍ය දේශයේ යටත් කර ගැඩ ගෙහිල්ල සාක්‍ය වංශිකය ඔක්කොම සමූලග හතනය කරලා රජ්ජුරු ආපහු යනෝ අචිරවතී ගගි කඳවුරු බැඳගත්තා ආපුොහු වෙන ගමන්න ඇමත හැමෝම නිදාගත්තා අචරවතී ගඟ රෑ පිරිල ගලාගෙනාව රජ්ජරුවයි ඇමතිවරුයි සේනාධිපතිවරුයි ඔක්කෝමටික මහ මුහොන්ට ඇනකම් අරන්ගය ඉතින් එහෙම අකුසල කර්ම මේ සුළු කාරණාවක් නිසාපිට ඒවාගේ තැනට පත්වෙන්න්න පුළුවන් රජ වෙලා ඉපදුනත් සිටු වෙලා ඉපදුනත් මැති ඇමතිවරු වෙලා ඉපදුනත් රාකුසල කර්මය විපාක දෙනවා මයි එන ඒව සන්ඩ කියල සඳහන් කරනවා. පිනතිනේ මූල කාරණාව හොයලා බැලූහම මේ කරන්්ඩ හදන වැඩේ මේ තරන් දුක්විඳින්ඩ තරන් වටිනවද. සමහරලාට මේ අතුගාන ගමන් ඒකූ විරාණ දැක්ක. ඒ අයට වතුර දාලා අහකට දාලා මට තියෙන ඒතික අතුගාල නිකං ඉන්ඩ. මට නිකං ඉන්ඩ නම් තියෙන්නේ විනාඩි දහැත්් වෙොලා කි කියන කු පිටි කියවා. ඒකයිව සන්ඩ බැරුව කරගෙන තියනෙ මහළුකු කරුමය ඒකයි මේ සඳහන් කළ. මලකාරණාවට ගිහිල්ල බලන්ට මේක කරන්න වටිනවත්. ඊළඟට සඳහන් කළා අර පුද්ගලයා වේගෙන් ගමන් කලාන අපි උදාහරණය නිසාකච්ඡා කළා ඒක පැහැදිලි කරනවා වේගෙන් ගමන් කරන කාලය අකුසල විතර්කය සහිතව ඉන්න කාලේ වගේ. පුද්ගලයා වේගෙන් යනවා කියල කියන්නේ අකුසලයත් එක්ක ඉන්න කාලේවාගේ. සමානයි? කියලඟට සඳහන් කලාා මේ පුද්ගලයා බොහොම වේගෙන් දුවනවා එතොට දුවන එක මොකක්ද. වේගෙන් දුවනොවා වගේ කියල කියන්නේ අකුස්සල විතර්කයේ ඇති වෙනකා ඉස්සරලා මකුසලේ හටගත්ත කාල යක් තිබුණන්නේ. ඒ හටගත්ත කාලි වේගෙන් දුවනවා වගේ. එතකොට හයිියෙන් යනවා කියල කියන්නේ ඒ හටගත්ත විතරකයක් එක්ක අපි ජීවත්වෙන කාලේ හයිියෙන් හයිියෙන් යනවා වගේ. ඊලට හයිියෙන්ගේපුගෙන හිතවන මොකරද ම හියයෙන් යැන්නේ හෙමින් ගියන්න හොඳයි කියලා. එතවට හෙමින් ගමන් කරන කාලයේ අකුසල විතාර්කය අයින්කරගණ්ඩ උත්සාහ කරන කාලය. දකුසල ඇවිල්ලා ඉතින්ද අකුසලේ මිදෙෙන්්ඩෝන ඒකට උපායවල් හදනවාදැන් අකුසලයෙන් බිදෙන් එකට කියනවා හෙමින් ගමන් කරන කාලය කියලා. දො හමි ගංන්ග කෙනාට හිතුණා බොරධමං හෙමින් යන්නේ නතර වෙලා ඉන්නවනේ. ඊට පස්ස සඳහන් කරනවා හිටගැන ඉන්නවා කියලා කියන්නේ ඇතිවෙන අකුසල විතර්ක නතර කරල මූල කර්මස්ථානයට නැවතයනවා. ද භාවනා කර කර ඉන්නකොට අකුසල ඇති වුණේ ජැන් එදට නතර වුණ කියල කියෙන අකුසල ටි ක්කොම අයින් කරවා. යිංන් කරලා ආයපාරක්මකේට දෙයන්නේ තමන් කරකර හිටපු භාවනාවට යනෝ කාරණවපයට පැහැදිලි ඇති අපිගම මෛත්‍රී භාවනාව වඩනෝ කියලා. මෛත්‍රී සිත පතුරෝ පතුරෝ ඉන්නකොට හදිසිේ හිතට දේශ සිතක් එෙනෝ. වෛර සිතක් එනෝ. ඇද වෛරයයි මෛත්‍රියයි දෙක ප්‍රතියරුද්දයින්නේ. අන්න ඒක හින්දා දැන්ගේ වෛරී සිත අයින් කරන්න මෛත්‍රී සිත පැත්තක තියලා. ඇවිල්ල මේ අකුසල සිත නැතිකරගන්න කටයුතු කරනවා. අකුසල සිත ඇතිවෙන කාලෙ වේගෙන් යනෝ? ඒ අකුසල සිතත් එක ඉන්න කාලී හයිියෙන් ගමන් කරනවා. අකුසල සිත නැතිකර්ඩ ඕන කියල කටයුතු කරන එක හෙමින් ගමන් කරනවා. අකුසල සිත නැතිකරගෙන නැවත මෛත්‍රී කර්මස්ථානයට යනවා කිය එක තමයි හිටගෙන හිටගෙන ඉන්නවා කියලා කිය. ඊකට ඉඳගන ඉන්නවා කියලා කියන්නේ. ඒ මූල කර්මස්ථානයේ වඩලා රහත්තුනා කියනකයි. මොකදද මම හිටගෙන ඉන්නේ. මං ඉඳගණ්ඩෝනැන කළ ඉඳගත්තා. යෙදර ඉඳගත්ත කියල කියන්නේ කර්මස්ථානයේ දියුණු කරලා රහත් වනා කියනකයි. ඊට පස්ස කල්පනා කලා මොකද මම ඉඳගෙන ඉන්නේ. දිගැල්ලා හිටියයන හොඳයිඉන්න. එැන මොකදමි දිගල්ල හිටිය කියලගෙනතට නිදාගත්ත කියලා කියන්නේ. නෙදාගත්තා කියල කියැන රහතන් වහන්සේ. නිවන අරමුණු කරලා පල සමාපත්තියට සමෝදිිනවා කියන එකයි. එනම් පැහැදිලි කළා රහතන් වහන්සේට වෙන කරන්න දෙයක් නේ. තමන් වහන්සි විසින් බෙහෙසිලා වෙහෙසිලා පාරමී පුරලා ගුණපුරල ලබාගත්ත උතුම් අර්හත්තේ. එහි උතුම් සුවයේ සමාපත්තිෙන් බුක්තිවිඳිනව සමාපත්ති සුවයේ බිඳිනවා. සඳහන් කලා මෙතනට එක ජාතක කතාවක්. අපිගේ මූල අක්කුසලේ මුල හොයන්න කෙල්ල නිසරල අපි පිනුතු නහලතියනවර හාවික් දගෙන දගෙනයනවා පො පෙල් ලඉින්ඩිනවා නැට අස කඩා වෙටවා කියලා. හාව දුවනකොට අනික් සත්තුවහනුව ඇයි දුවන්නේ කියලා මෙයා කාරණාව කියනවා ඔක්කෝම දුවනු දැන් විශාල සත්තු ප්‍රමාණයක් දුවනෝ එතකොට සිංහෙක් කම්බිෙන. සිංහයා අනෝ ොහෙද ක්කොම දුවන්නේ එතුර මේ සත් ව කෝම් සිංහයට කියරීම කාරණා කෞුද කීවී අර හාව තමයි කීවී හාවගාවටයනෝ හාවගෙන් ඇහුවහම කියනවා මන් තැනක නිදාගෙනය කියා එතුට මහා සද්ධයක් යැවුණ මංහිතු වහස කඩය වැටෙනවා කියලා දැම්මි දුවනෝ සිංහැ කල්පන කළ එහෙම වඩ බෑනිි හා බලන්යන් සත්තු ටිකත් අඩගහගෙන හාවත් අඩගහගෙන හාවන් නිදාගෙන හිටපු තැන්ට යනවා මුලට ගිහිල්ල හොයන්ඩ යන්නේ ගෙහින් විම සිලිමත් වුණා ආ මූලකාරණාව හම්බුණා මකත් තල්ලත්තක්කුටට බෙලිගෙඩියක් වෙටිලා හාවට නින්දෙන් ලොකූ සද් දෙයක් එෙහිලා හාවත් මූල කාරණාව හිවේ නෑ ඉවක් බවක් නැති උදුවනවා අනිකට්යත්ද. එ මුලට ිහිල්ල හොයා හම එහෙම දුවන්ඩ තරන් දෙයක් තිබුණ තිබුණි නෑ. එ මුලට ගිහිල්ල බලහම මේ තරං රාගයක් උපදවාගණ්ඩ දෙයක් මෙතන තියනවද. දේශයක් උපදවාගණ්ඩ දෙයක් තියනවද කියල හිත නිදහස් කරගණඩ පුළුවන් එහෙම කටයුතු කරපු උතුම ෝ තමයි දීව හයියෙන් ඇවිද්ධ හෙමින් ඇවිද්ධ හිටගෙන හිටිය ඉඳගත්තා ඇලවවා. කාරණාව අපිසාකච්ාය කලි මේක තේරුම් ගන්ඩ ඉන් පසුව පින්නතුනේ අන්තිමට සඳහන් කරනෝ අ විතක්ක සටාන සූත්‍රරි පස්වවෙනි කාරණාව අපි ඒකාරණාව කෙටයෙන් සසිහිපත් කරලම ධර්ම දේශනාව නිමාකරමු මොකදද මේ අකුසලේ මඩින පස්වවෙනි කාරණාව අකුසලයක් හිතට එළඹිලා තියෙනවා එක මඟහරවා ගන්නම බෑ සඳහන් කලා උඩු දත්තයන්දයි යටිදත්ත ඇැන්දයි එකට තියලා හයුියෙන් තද කරන්න කියලා. එතට වේදනාවක් ෙනෝ හයියෙන් තද කරගත් හම වේදනාවක් ෙනවා ඒ වේදනාව දැනෙන්ට දෙනන්ට එෙම එහෙම ඉන්නවා. ඒ වේදනාව නිසා අපිට හිෙමින් හිෙමින් අකුසල විතර්කය අකුසල විතර්කය හිතන් පහවෙලා යනවා ඒක අමතක වෙලා මේ වේදනාව ඉස්මතුවෙන්ට පටන් ගන්න. මෙන්න මේ ක්‍රම පහෙන් කොයි ක්‍රමෙන් හරි. හිතේ උපදින රාගය දේශය මෝහය නැතිකරග්ඩ උත්සාහ කරන්න කිීවා. යම් පුද්ගලයක් ආංෙ අකුසල කරමයක් නැති කරගත්තු. මේ ක්‍රම පහම පාවිච්චි කල්ලා. ඔහු හරි ශ්‍රේෂ්ටයි. උදාහරණයක් පැහැදිලි කළා. රාජකුමාරයක යනවා ගොරු ෙදට ශල්පීකනගට. ුරු ගෙරදි රාජකුමාරයට රාජෙක් විසින් පරිහරණය කරන ආයුද පාවිච්චි කරන හැටි මනාව උගන්න නවා. ඉගෙනගත්තර පස්සේ ගුරුවරැ කියනවා දැංහරි ඔබට උගන්න ලයිවරයි යන්ඩ. ඔබ ගිහිල රජවෙඩ්ඩ තැ රජකුට අවශ්‍ය ඔක්කම ඉගැෙනගෙන නිවරයි. ඔබ රාජ්‍ය කරන කාලෙ හතුරුවෝ හින්ඩ පුළුවන් හතුරුවවුත් මුලිව ගණ්ඩ දුන්න දුන්නෙන් පහර දෙන්නවුන්ට ඒ තල විදින්ද ඊතල විදලත් හතුරෝ මෙල්ල කරන්න බැරිවුනොත් කඩුව ගන්න කඩුව පාවිච්චි කරලත් හතුරෝ මෙල්ල කරන්නඩ බැරි වුණොත් ඊළඟාවිදියට යන්න ඒකෙන් බැරිවුනොත් ඊළඟාවිදියට යන්ට. ආවිධ පහක් තියෙනවා මේ ආවිධ පහින් කෝක පාවිච්චි කරලා හරි හතුරුවෝ වැඩ පවත්තන්ට. එතකට ඔට ආ අපහෝ ඔබේ රාජ්‍ය සුරක්ෂිතයි. භාගිතුන් වහන්සේ භාවනා කරන භික්‍ෂුවට ශ්‍රාවකයට මේ සූත්‍රයේ කරුණු පහක් දේශනා කරලතිය න. අකුස්සලේ මටින්ට. පලවෙනයකින් බැරිවුුණොත් දෙවනියින් දෙවනයකෙන් බැරිවුණුත් තුන්ග නියින් තුන්ගනයින් බැරිවුණොත් හතරවනයෙන් ඒකෙන් බැරිවුණත් පස්වනයකෙන් කොහොම හරි අකු සල්ටික මැඩපවත්තන්ට ආෙම දැ පත්න පුදල රි ශ්‍රේෂ්ට. ඉනතිනි මේ උඩුදත් එදයි යටිදත්ත ෙන්න්දයි එකට හපාගෙන ඉන්නවා කියල කියන්නේ චතුරංග සමන්නාගත වීර්යේ. මොන්න ක්‍රමෙන් හරි මේ අකුසලය මැඩ පවත්වනොව මයි කියන වීර්ය අදිෂ්ඨාන කරන්නඩුන. එකයි මෙතන සඳහන් කරලා තින්නේ අපිට මෙහෙම සුළුවෙන් කතා කරන්න පුළහන් වුනාට මෙතනතියන්නේ හරි ශ්‍රේෂ්ට හරිග්‍යඹුරු කාරණාව. යමෙක් මේ කාරණාවෙන් අකුසලයෙන් දිනවනං ඒ පුද්ගලයා තමන්ගේ හිත තමන්ගේ වසගහිට ගත්ත කියලකයන්නේ හිත තමන්ගේ වසගයට ගත්ත කියලකෙන් තමන්ට ඕන දේ විතර හිත වාහනයේ අරකොට අපි වාහනය අපි වසංගයට අරන්තියන්නේ වාහනේට ඕන දිහ අන්ඩ දෙන්නන්නේ න වාහන අන්ඩඕන අපිට ඕනි දියා අපි වසගේට අරන්තියෙන් අංඒවාගේ අපේ හිත අපේ වසගේයට ගත්තහම හිතට ඕන දේවල් කරන්නට බෑ මටඕනැදේ කරන්නුවනේ. එහෙමයි ලෝකයේ ඉන්න පුළුවන්ද එහෙමයි මේ සම්බුද්ධ ශාසනය විතරයි හිටියේ ආංගක් පිළිබඳෝ කරුණු සඳහන් කරනකොට දම්ම පදපාලිය බෝ කරුණු පින්වතන පැහැදිලි කරලා තියෙනවා. දූරංගමන් ඒක චරන් අසරීරංගුහාසයන් ඒ කිිත්තං සංය මෙස්සන්ති යමෙක් තමන්ගේ හිත සංවර කරගත් තනම් මොක්කන්තිමාරබන්දනා. ඔහු මරණයෙන් බිදුන වෙන. එකන ආය කවදාවත් මැරෙන්න්නේෙ නෑ හිත සංවර කරගත්ත කෙනා එක පාරයි මැරෙන්්. එකන රහතන් වහන්සේ. පිරිනිුවම් පෑවට පස්සේ ආයමරෙන්් උපදිින්නේ. ඒක යමරණීයි කියලකි හිළඟට සඳහන් කළා සචිත්ත පරියෝ දපන භාගතුන හසක දේශනාව මේ තමා බුද්ධහගම ස්චිත්ත පරියෝ දපන තමන්ගේ හිත දමනය කරගත්. ඒ තං බුද්ධහන ශාසන ඒයිු් එන බුද්ධහගම කියලක යන්නේ ඒ කාන්තයෙන් හිත හදන වැඩ පිළිවෙල. මේ හිත හදාගත්ත කියලක කියන්නේ සංසාරයෙන් මිදුනා කියනෙ. ඒකයි බුද්ධගව එන පිනතින විතක්ක සන්ටාන්න සූතරයේ මෙතනින් සමාප්ත කරනවා. මෙ වටිනා සූත්‍ර දේශනාවේ අවසාන ධර්මකාරණා ටික පැහැදිලි කරන්න දේශනාවේ අවසාන දේශනාවට දායිකත්වය දරපු පින්වත් දායක පිරිස පණණිපිටියේ පදිංචි චන්ද්‍රා මාලනී මහත්මිය ඇතුළු පෞු්ලී සියලු දෙනා විසින්. උතු මරමුණ අපේ නමින් පරලෝ සැපත් සියලු ඥාතීන්ට පුුණ්‍යානුමෝදනා කිරීමත්. රෝගීව සිටන සියලු ඥාතීන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් අධ්‍යාපන කටයතුළ නිරත වෙන දූපුතුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකවීම සඳහා ආශිරුවාද කිරීමත්. කොරෝනාා වුවදුරෙන් පීඩාවිදිින ලෝකවාසී සියලු දෙනාට ඉක්මන් සෝය ප්‍රාර්ථනා කිරීමත් කොරෝනා වුවදුල් ඉක්මනින් මේලෝකෙන් තුරං වේවායයි තුනුරුවන්ගේ ආශිරුවාදය ප්‍රාර්ථනා කිරීමත්. දේශක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුස්වාමීන් වහන්සේදාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් බෞද්ධයා කාර්මණ්ඩ ලේසිියලු දෙනාට ආශිරුවාද කිරීමත් දේශකයණන් වහන්සේට උතුම් බෝධියකින් අමාමහනිවනින් නිවී සැනසීම පිණිස මේ පුුණෙ ධර්මයන් කේතු වාසනාවේ වා කියල ප්‍රාර්ථනා කරන අතර බෞද්ධයා අමාධ්‍යජාලයේ නිර්මාතෘු අපවත් වී වදාළ දරනාගම කුසල දම්ම නායක ස්වාමීන් වහන්සේටත් වර්තමානයේ බෞද්ධයා මාධ්‍යජාලයේ මෙහෙවන අවසරයි බොරලන්දේ වජරඥාන නායක මහහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගිභාවී චිරජීවනය සඳහාත් මේ පුුණ්‍ය ධරමයන් හේතු වාසනාවේවා කියලා ශිරුවාද කරනවා දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වේවා ආශිරුවාද කළ සියලු දෙනාට රත්නත්‍රේ ආශිරුවාදයෙන් නිදුක් නිරෝගිභාාවී චිරජීවනය උදාවේවා ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ර්ථනාන බෝධියෙන් අමාමහනිවනින් සැනසීම උදාකර ගැනීම සඳහා. සම්මා සම්බුද්ධ ශාසනය කරවීම සඳහා. මේ පුන්නේෙ සම්බහර ධර්මය අපි සියලු දෙනාටම හේතු වාසනාවේවා කියෙන ප්‍රාර්ථනා කරමු. ආකා සට්හාාචබුම්මට් හා දේවානාගා මහිද්දිකා පුුණ්ඥන්තන් අනුමෝ දෙත්වාච්චිරං රක්කං තුලෝක සාසනන් දේවෝ වස්සතුකාලි නෑ සස්්‍යිය සම්පත්ති හෝතුච පීතෝ භවතුළෝකෝ චරාජා භවතු දම්මිකු.